මැයි 28 වනදා උදෑසන ගුවන් ගමන් අංක 6E 22/11 දරන ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානය නවදිල්ලියේ සිට වාරණාසි දක්වා ගුවන් ගමනකට සූදානම් වෙලා සිටියා. ඉතින් මේකත් එක්ක හදිසියෙම ඒ ගුවන් යානයට බෝම්බ තර්ජනයක් ඇති වුණු බව වාර්තා වීමත් සමගම අදාළ ගුවන් සේවයේ සහ ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කරා මේ ගුවන් යානයේ සිටින ඒ වෙනකොටත් බෝඩ් වෙලා හිටපු මගීන් වහාම ගුවන් යානයෙන් ඉවත් කරන්න, මොකද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ ගුවන් යානය එයාබස් 320 මාදිලේ ගුවන් යානයක්. මේ ගුවන් සේවා ප්‍රොටෝකෝල්ස් වලට අනුව ගුවන් යානය තිබුණු ගුවන් යාන බහුල ස්ථානයෙන් රිමෝට් බේකට රැගෙන යන්නත් එම ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කරා. මොකද ඒක අයිසොලේට් කරලා තමයි ඊළඟ ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. ඒකට හේතුව තමයි හදිසියේ හරි මොකක් හරි අනතුරක් වුණොතින් මේක මුළු ගුවන්තොටුපළටම පැතිරෙන්න පුළුවන් නිසා ඔවුන් වහාම ගුවන් යානය රිමෝට් බේ එකක් වෙත අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා මේ පැසෙන්ජර්ස්ලා ඉවත් කරන ඉතා ඉක්මනින් කඩිනමින් ගුවන් සේවක සේවිකාවන්ගේ සහයෝගය ඇතුව ගුවන් යානයේ තිබුණු හදිසි පිටවීමේ දොරටු වලින් ගුවන් මගින් ඉවත් කරන්නට කටයුතු කරා. ඒ බව අපි මේ සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ එකකිනුත් දැක්කා. මේ සිදුවීමත් එක්ක ගුවන් තොටුපොලේ මගින් නම් දැඩි කැළඹීමකට ලක් වුණා. මොකද මෙවැනි හදිසි මේ ඉවකුවේෂන් ප්‍රොසෙස් එකකදී මගින් කලබල වෙනවා. ඊට පස්සේ තමයි මේ දිල්ලි පොලිසිය සහ ක්වික් රෙස්පොන්ස් ටීම්ස් ඉක්මනින්ම ගුවන්තොටුපළ වෙත ඇවිල්ලා මේ ගුවන් යානය ඔවුන්ගේ ග්‍රහණයට අරගෙන ඊට පස්සේ ඔවුන් වහාම ගුවන් යානය පරීක්ෂා කරනටත් බෝම්බ නිෂ්ක්‍රීය අංශ මේ සියලුම දෙනා එම ස්ථානයට ඇවිල්ලා මේ ගුවන් යානයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරා. එහිදී දිල්ලි පොලිසිය වාර්තා කරේ මේ ඔවුන්ගේ පරීක්ෂණවලින් ඔවුන්ට ලැබුණේ මේ ගුවන් යානයේ වැසිකිළියක එහෙම නැත්නම් මේ ලැබොරටරි එකක තිබිලා ටිෂු කඩ දාසියක ලියපු මේ කොලයකින් හම් වෙලා තියෙනවා මේ බෝම් ඇට් 5:30 කියලා පොඩි කොලයක්. ඉතින් ඔවුන් පවසල තියෙන ඉතින් මේක තමයි ඔවුන්ට සොයාගන්නට ලැබුණේ. ඊට අමතරව කිසිම සැකකටයුතු දෙයක් සොයාගන්න ලැබිලා ලැබුණේ නැහැ කියලා. ඉතින් මේ වගේ දේවල් මේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් වෙන දේවල්. හැබැයි අවදානමක් ගන්න බැහැ මේ ටිෂු කඩදාසි කැලක් මෙහෙම අහුණත් මේ ගුවන් සේවයේ තියෙන සුරක්ෂිත භාවයත් එක්ක කිසිම අවදානමක් ගන්නෙ නැහැ. ඔවුන් මගින් ඉවත් කළ සාමාන්‍ය ප්‍රොටෝකෝල්ස් අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව තමයි මේ සියලුම දේවල් සියලුම කටයුතු සූදානම් කරන්නේ. ඉතින් ඒක නිසා මේ අවසානයේ කුඩා දෙයක් හම්බුණත් මේක මීට වැඩි අනතුරක් වුණා නම් කියන මතයේ ඉඳගෙන තමයි ඔවුන් මේ ඉන්වෙස්ටිගේෂන්ස් ඔක්කොම කරන්නේ. ඉතින් දැනට වාර්තා වෙන තොරතුරු අනුව මේ අද උදෑසන වුණු සිදුවීමත් එක්ක ඉන්ඩිගෝ ගුවන් සේවයත් නිවේදනයක් නිකුත් කරමින් කියලා තියෙනවා. මේ පිළිබඳ ඔවුන් කනගාටුව පළ කළා ගුවන් මගින් වෙත සහ ඔවුන් මේ පිළිබඳ වහම පරීක්ෂණයක් සිදු කරනවා. මේක පිටිපස්සේ හිටියේ කවුද සහ මේ කුඩා කොලේ මෙවැනි දෙයක් ලියලා දැම්මේ කවුද කියලත් ඔවුන් සොයන්න සියලු කටයුතු කරනවා කියලත් ඔවුන් දන්වලා තිබුණා. සහ මේ පිළිබඳව ගුවන් තොටුපළ බලධාරීන් සහ දිල්ලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව තමයි අපිට දැනට වාර්තා වෙන්නේ.